බලන්න මෙන්න මෙහෙම දෙයක් කරන්න මේ පුද්ගලයාට කොයිතරම් ශරීර ශක්තියක් සහ සමබරතාවයක් තියෙන්න ඕනිද කියලා. ස්ට්‍රෙන්ත් කියන්නේ ඉතින් මේවා සුපිරිම ස්ට්‍රෙන්ත් තමයි නේද? යාළුවනේ මේ කතාව ටිකක් දුක්බර කතාවක් වුණත් මේ ලෝකේ ඇත්තටම සිද්ධ වෙච්ච මහ පුදුමාකාර දෙයක්. ලියු කියන මේ පුංචි මල් කැකුලට මිලියන ගානකින් එක්කෙනෙකුට විතරක් හැදෙන බොහොම දුර්ලභ ඇලර්ජික් එකක් තිබුණා. ඒ තමයි ඕනෙම ආකාරයක වතුර වලට තිබුණු ඇලර්ජික් එක. මෙයාට මේ ඇලර්ජික් එක එන්නේ වතුර බොනකොට නෙමෙයි. මෙයාට වතුර බහැලා ඉන්නත් බෑ, වතුරේ සෙල්ලම් කරන්නත් බෑ. මේ පේනවනේ එතකොට එයාගේ කකුල් අතපය වලට වෙනදේ. ඉතින් මෙතන තියෙන දුක්බරම සිද්ධිය තමයි මේ පුංචි දරුවට අඩන්නවත් විදිහක් නෑ. මොකද පුංචි ඇස් වලින් බේරෙන කඳුළු එයාගේ මූණට ඇලර්ජික් හින්දා. ඉතින් මෙයාගේ සහෝදරිය වතුරේ බහැලා නානකොට මෙයාව තෙත ටිෂු වලින් පිහිදානම ඇරෙන්න වෙන විකල්පයක් මේ අම්මටයි තාත්තටයි නෑ. සංගීතයට දක්වන සුපිරි දක්ෂතාවයට තාක්ෂණයත් එකතු වුණාම ඒක මොනතරම් විශිෂ්ට නිර්මාණයක් වෙනවද කියන්න හොඳම උදාහරණයක් තමයි මේ. බලන්න මේ තරම් විශිෂ්ට ස්ට්‍රීට් පර්ෆෝමන්ස් එකක් වාමීට කලින් දැකලා තියෙනවද කියලා. යාළුවනේ මේ වල දකින්නේ පාපන්දු ක්‍රීඩා පිටියේ සහ ඉන් පිටත සිදුවෙච්ච සිදුවීම් දෙකක ටයිමින් සුපිරියටම සෙට් වෙච්ච අවස්ථා කීපයක්. බලන්නකෝ මේ කිසිම දෙයක් එඩිට් කරපුවා නෙමෙයි. ඉතින් බලාගෙන ඉන්න ගමන් තවමත් අමතක වුණා නම් වීඩියෝ එකත් ලයික් කරලා, තවමත් කරන්න බැරි වුණා නම් channel එකත් subscribe කරන්න කියලා ඔයාලට බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් පාපන්දු පිටියෙන් පස්සේ අපි යන්නේ සුපිරිම නහයක් බලන්න. මේ බලන්න මේ කොල්ලට පුළුවන් එයාගේ නහය මූණට ෆ්ලැට් වෙන්නම අකුලන්න. ආයෙත් අහන්න දෙයක් නෑ, නාසටේ නැතුව ඇති නේද? ඔය ඉන්නේ නිකන් උමම් මීෙක් වගේ. ඉතින් ඔයාලා thumbnail එකෙත් දැකපු මෙන්න මේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලන්ගේ අභිරහස මොකද්ද කියලා කියන තමයි පුදුමයා මේ ලෑස්ති වෙන්නේ. බැලු බැල්මටම පේන්නේ උඩ ඉන්න ෆ්ලෙමින්ගෝ කුරුල්ලා මැද ඉන්න කුරුල්ලගේ ඔරුවට හොටෙන් ඇනලා ඒ බේරන ලේ ටික මේ පැටවට පොනෝ වගේ සිද්ධියන්නේ. ඔයාලා විතරක් නෙමෙයි මුළු ලෝකෙම දැක්කේ මේ විදියට. හැබැයි යාළුවනේ මෙතන වෙන සිද්ධිය මම සරලවම කිව්වොත් මේ උඩ ඉන්න ෆ්ලෙමින්ගෝ කුරුල්ලා කිරිවැමෑරීමක් තමයි මෙතනදී කරන්නේ. ඔය මැද ඉන්න කුරුල්ලාගේ හිස එයා හොටේට ආධාරකයක් විදියට පාවිච්චි කළා. ඒ මාර්ගයෙන් කිරි ටික යට ඉන්න පැට වගේ කටට බේරනවා. ඉතින් මේක මම මේ විදියට කිව්වම ඔයාලට ප්‍රශ්න රාශියක් තියෙනවනේ. හරි, මේ අහන්නකෝ. පළවෙනි ප්‍රශ්නේට උත්තරේ තමයි ඔව්, පිරිමි ෆ්ලෙමින්ගෝ සත්තුන්ටත් කිරි එරෙනවා. දෙවනි ප්‍රශ්නේ ඒවා රතු පාටයි කියලානේ. මේ කිරිවල සංඝටක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ ඒ කුරුළු වර්ගය කෑමට ගන්න ආහාර වල ස්වභාවය මත. ඉතින් මෙයාලා මේවා වමාරන්නේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලන්ගේ නම් ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ග්‍රන්ථි වල තමයි මේ කිරි ටික නිෂ්පාදනය වෙන්නේ. බලන්න සෝබාදහම මොන තරම්නම් විශ්මිත දේවල් වලින් පිරිච්ච තැනක්ද නේද? එහෙනම් යාළුවනේ පැයට කිලෝමීටර් 65ක උපරිම වේගයක් තියෙන ලෝ වේගවත්ම ලිෆ්ට් එක වෙච්ච මේ ෂැන්හයි ටවර් ලිෆ්ට් එකත් බලාගෙනම අපි අදට එහෙනම් වීඩියෝ එක අවසන් කරමු. අමතක කරන්න එපා වගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ගිහින් ලෙන්නම් හැමෝටම වාසනාවන්ත දවසක්.